එතකොට පුතේ අපි කතා කළා ඊයේ සතියේ sin cos tan වගු ගැන කතා කරලා ඊට පස්සේ ඒවා ත්‍රිකෝණමිතියේ යෙදෙන හැටි කතා කරලා 18 හය අභ්‍යාස මාලාවේ තුන්වෙනි ගාන්ට ඇවිල්ලා අපි නවත්තලා තියෙනවා එතකොට එතනින් එහාට තමයි හදාගෙන යන්න තියෙන්නේ එහෙනම් අපි හදමු පුතේ හතරවෙනි ගාණේ ඉඳලා හදනකොට අපිට මතක් වෙනවා කොහොමද වෙන්න ඕනේ කියලා හරි හතරවෙනි ගාණේ ඉඳන් හදාගෙන යමු එතකොට මේකේ පෙරලන පුතේ පිටුව අච්චු පුතේ 26 වෙනි පිටුව 26 වෙනි පිටුව ඒක කියනවා මෙහෙම සිරස් විදුලි කම්බි කණුවක පාමුල සිට බලනකොට රූපයක් අඳින්න කණුව මුදුනේ ආරෝහණ කෝණයේ අංශක 50යි කණුවේ උස මීටර 12යි කණුව පාමුල සිට නිරීක්ෂණ ලක්ෂ්‍යයට ඇති දුර ගණනය කරන්න කියනවා පොඩි රූපයක් අඳින්න ඕනේ මේ හරිද එතකොට අපි බලමු පොඩි රූපයක් මේක ඇඳ ගන්නත් හතරවෙනි ගාන සිරස් විදුලි කම්පි කණුවක් ඒ කියන්නේ අපි මේ කෙලිම කණුවක් අඳිනකොට ඊළඟට මේ තියෙන පොළොව මට්ටම ඊට පස්සේ අපිට කියනවා මේකේ සමබිමේ ලක්ෂ්‍යය කියලා බලනකොට කණුව මුදුනේ ආරෝහණ කෝණය 50යි මේන් බලනවා කියලා කියන්නේ මේ ආරෝහණ කෝණයේ අංශක 50යි. මෙතන අංශක 90යි. තිරස් මට්ටම ඕනේ නැත්නම් ආරෝහණ කෝණ ලකුණු කරන්න බෑ. කණුවේ උස මීටර 12යි. හරි. දැන් එනවා අපෙන් අහනවා කණුවයි නිරීක්ෂණ ලක්ෂ්‍යය අතර දුර සොයන්න. හරි. ඒකට අපි දාමු පුතේ x කියලා. ඊළඟට පාද ටික නම් කරනවා හරි පාද ටික නම් කරනවා ඍජු කෝණේ ඉස්සරහා තියෙන්න ඕනේ කර්ණය දීලා තියෙන කෝණේ ඉස්සරහා ඕනේ සමුක පාදයේ පුතේ එයත් එකම ඕනේ බද්ධ පාදේ හරි දැන් අපිට කර්ණය සම්බන්ධ නැහැ සමුක පාදයේ බද්ධ පාදයේ අතර සම්බන්ධයක් තමයි තියෙන්නේ. කර්ණේ සම්බන්ධ නැත්නම් පුතේ අපි දාන්න ඕනේ tan අනුපාතය. එහෙනම් අපි මේකට දාමු tan අනුපාතය. tan 50 සමානයි සමුක පාදයේ බෙදීම හරි මෙතන ඉන්නම් tan 50 සමානයි සමුක පාදයේ බෙදීම බද්ධ පාදයේ පුතේ දැන් මුකුත් මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. tan 50 යගේ අරගෙන හදන්න පුළුවන් පුතේ. හරිද? දැන් වෙලා තියෙන්නේ මේක හදන්න අපි දාන්න වෙනවා අනිවාර්යෙන්ම ලඟුකරන්න. ඇයි ලඟුකරන්න දාන්න වෙන්නේ? ඇයි පුතේ දැන් මේකේ tan 50 යගේ බලලා මේ පැත්තට ගත්ත ගමන්ම අපි නිකන් බලමු tan 50 යගේ යටට දශම ගාණක් කියලා වරි පුතේ. අපි බලමු tan වගුව අරගෙන tan 50 වලට මේක එහෙම ගැටලුවක් නෑ හරි දැන් මේ tan 50 වලට පේනවනේ 1.1918 කියලා තියෙනවා 1.1918 x දැන් ඉතින් පුතේ මේක x හොයන්න කියලා කිව්වොත් මම මෙතන හොයන්න යන්නේ නෑ මෙයා උඩට දාලා මෙයා පල්ලෙහාට දැම්මේ 12 බෙදීම 1.1918 බෙදලා උත්තරේ ගන්න නම් පුළුවන් හරි එතකොට මීටර වලින් එයි එතකොට ඔයාලට මතක ඇති ගිය සතියේ මං කිව්වා ඔය වගේ වෙලාවක පුතේ tan අගේ දාලා මොකක් හරි අගයක් හොයන්න තියෙන වෙලාවක හොයන්න ඕන පාදය සමුක පාදයේ විදිහට ගත්තොත් ගාන හදන්න ලේසි වෙයි කියලා. හරිද? දැන් මම ඒ වැඩේ පොඩ්ඩක් කරලා බලන්න යන්නේ. ඒක කරන්නේ මේකේ අනිත් කෝණේ හොයා ගන්න ඕනේ පුතේ. දැන් මේකේ
මෙයා 50යි මෙයා 90යි නම් මේ කෝණය හොයා ගන්න පුළුවන් 40යි කියලා. එතකොට මෙතනට අදාළව පුතේ පාද ටික රම් කළොත් මම මේ ඇතුලෙන් නම් කරනවා. මෙයා කර්ණය, මෙයා සම්මුඛ පාදය, මෙයා බද්ධ පාදය පුතේ. හරි. එතකොට මේ කොළ පාටින් ලකුණු කරපු එක මම කොළ පාටින් ලකුණු කරන්නම්කෝ. මේ කොළ පාටින් ලකුණු කර එකට අදාළව තමයි මේ කොළ පාට රතු පාටයකට තමයි රතු පාට ලකුණු කරේ. හරි. දැන් පුතේ මේ රතු පාටින් ලකුණු කරපු එකට අපි දැම්මොත් ත්‍රිකෝණමිතික අනුපාත tan 40 න්නේ දාන්න වෙන්නේ. බලන්නකෝ දැන්. tan 40 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් අපිට පුළුවන් tan 40 යගේ බලන්න පුතේ. tan 40 යගේ අපි පොඩ්ඩක් බැලුවොත් 40 කියන්නේ මෙතන නේ පුතේ. 83යි 91. 83යි 91 පුතේ. මෙතන එනවා 83යි 91 x බෙදීම 12. දැන් මේකට හරස් ගුණකය දැම්මොත් පුතේ x සමානයි 8යි 3යි 9යි 1 ගුණ කිරීම 12 කියලා බලන්න. මේක අපිට හදා ගන්න ලේසි පුතේ. ಗುಣ කරන්නනේ තියෙන්නේ. මේක හදා ගන්න අමාරුයි. ඒ බෙදන්නකොට දැන් විභාගෙදී මේක බෙදන්න ගියොත් පුතේ දැන් නම් කැල්කියුලේටරෙන් බෙදයි ඔයාලා. විභාගෙදී බෙදන්න ගියොත් මේකට අනිවාර්යෙන් ලඝු ගණක දාන්නම වෙනවා ඉතින්. නැත්තම් සුළු කරන්න බෑ. හැබැයි tan වගේ විතරයි මේ වගේ වාසියක් ගන්න පුළුවන් වෙන්නේ. sin cos වල බෑ. sin cos වල බෑ කියන්නේ තේරුමක් නැහැ පුතේ. sin cos වල කොහෙන් ගියත් කර්ණයේ සම්බන්ධ වෙන්නේ හිමි. හරි සුළු කරලා උත්තර කියන්න බලන්න මට. මේ අනිත් එකත් පොඩ්ඩක් ලියාගෙන උත්තරේ දාගන්න පුළුවන් නේ අපිට ඒකේ. මේ යගේ කියනවා මට 10.06යි 9.2යි. උදේ විභාගෙදි දශම ස්ථාන එකකට දෙන්න දෙකකට දෙන්න කියලා කිව්වොත් අපිට පුළුවන් දෙකකට දෙන්න. උදේ දැන් අපි මේ අගේ සුළු කරලා බැලුවොත් මොකද්ද 12 බෙදීම 12 බෙදීම 1.19යි 18. දැන් බලන්න ඒක ගත්තොත් ඒත් වෙනවා අපිට 10.06 පුතේ. හරි, ඒ කියන්නේ මොකද ප්‍රශ්නයක් නැහැ. ඉතින් සුළු කරගන්න තමයි තියෙන්නේ. හරි පුතේ, ඔයාලා ඊළඟාන හොඳට කියවල බල රූපයක් අරින් බලන්න.
පස්සෙනියගේ අපිට කියනවා පුතේ මෙහෙම තිරස් පොළොව මත A හා B සිරස් කුරුණු දෙකක් මීටර් 200ක පරතරයකින් පිහිටා තිබේ ඒ කුරුණු මුදුනේ සිට හරිද ඒ කුරුණු මුදුනේ සිට B මුදුනේ ආරෝහණ කෝණය 4 කලා 10යිද පාමුල අවරෝහණ කෝණය 8 කලා 15ද බව පෙනුනි හරි එතකොට දැන් කුරුණු දෙකක් තියෙනවා පුතේ එතකොට A ඉඳන් බැලුවාම B පේන B වල මුදුන පේන්නේ ආරෝහණ කෝණයකින් එහෙමනම් B තියෙන B උසයි පුතේ මේක එහෙමනේ වෙන්නේ B උසයි ඈ මෙන්න A රත්දාම B වෙත හරි එතකොට මෙතන අපි මේකේ මාක් කළොත් මුදුන පේන ආරෝහණ කෝණයකින් පතුල පේන අවරෝහණ කෝණයකින් එතකොට මුදුනේ ආරෝහණ කෝණය 4 කලා 10 අවරෝහණ කෝණය 8 කලා 15 එතන මේක මීටර් 200යි එතන අංශ ගන්න ඉතත් අංශ ගන්නවයි ඕන වෙලාවට අපිට මාක් කරගන්න පුළුවන් ඊට පස්සේ කියන A හා B කුළුණු වල උස වෙන වෙනම ආසන්න මීටරයට සොයන්න බලන්න එතකොට ඉස්සල මෙයා හොයලෙන්නේ ලේසි මං ඒ මේ දුර x කියලා ගන්නකො මෙයා 8 කලා 15 නම් මේ රේඛා දෙක සමාන්තරයි පුතේ මේකත් 8 කලා 15යි එතකොට උතනින් අපි පාද ටික නම් කළොත් පුතේ මේක කර්ණයේ කර්ණයේ ඕනෙත් නැහැ මෙයා සම්මුඛ පාදයේ මෙයා බද්ධ පාදයේ දැන් ඔයාලට පුළුවන් මේකට කර්ණේ සම්බන්ධ නැහැ කියන්නේ පුතේ tan දැම්මේ මම දානවා tan 8 කලා 15 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද මේ අගේ දාලා සුළු කරලා ඔය උත්තරේ ගන්න පුළුවන් ඔයාලට ඊළඟට මෙන්න මේ දුර පුතේ දැන් B කුරුණු උස හොයන්න මේ මම මේ y කියලා දාන මේ දුර හොයාගන්න යන මොකද මෙයා ගැටලුවක් නැහැ මෙයා x කියලා අපි දැන් හොයාගත්තනේ පුතේ ඒක අපිට ගැටලුවක් නැහැ ඒක කොහොමද තිබුණාවේ එතකොට මෙතන මේ ත්‍රිකෝණය ගත්තොත් මෙයා සම්මුඛ මෙයා බද්ධ මේ දිග පුතේ 200යිනේ නැහැ එතනින් y හොයාගත්ත හැකි වල y හොයාගත්ත b කුළුණේ උසක් ගන්න පුළුවන් එතන මට දාන්න පුළුවන් tan 4 කලා 10 සමානයි y බෙදීම 200 මෙතනින් හෙව්ව හැකි y හොයන් බලන්න
හරි බුදු එතකොට අප බලමු tan 8යි කලා 15 මේකනේ 8යි කලා 15 එන්න 15ක් තමයි එකහුව වෙන්න ඕනේ 14යි 35ට 15 14යි 50 නේ बिंदुआई दर्शन है काय हतराई पहाई बिंदु एक्स बेदी में देसी ये बोलते इरागे तो वाला टे गाने पुलवा में के एक्स के लग जाने काय हतराई पहाड़ी बात ऐसी नहीं है दोनों के लिए में देसी आरी टा मुझे नहीं ना नहीं सिनामे इन मेहती इनके ते एक पुलु ने उसे मागे आते शुरू के लिए वैसे दुबारा किया ना एक पुलु ने उसे मीटर इसी नाम है हरे ने हरे बी एक ही आप इतनी ना बोलते हाथराई कला दहाई बलंडो ने नहीं हाथराई कला दहाई क्या ने बिंदु आई हाथसीय विसी ना बे मिया बिंदु आई हाथसीय विसी ना बे वाई में दी मैं देसी इतना बोलते y කියලා කියන්නේ පුතේ බිංදුවයි 729 ගුණ කිරීම 200 y වලට එනවා ඔහොම එකක් නේද දෙවරක් 9 18යි දෙවරක් 2 4 1යි 5යි දෙවරක් 14 එතකොට बी कुलूने उसे उसे वैन्ने पुते मिन्न में सांपूर्ण उसे गांडोन एक याने में ऐना गांडे टे कतुकरण लोडे पुते मेडी के क्या लग गया ने विसिरा में या के कतुकरण लोन ने एकसिया हाथलिस पहाई दशमा आटटे विसिरा में या कभी कतुकरण लोन विसिरा में दशम बिंदु आप मांगोने दें नामे आई पहाई दा हाथराई හතරයි දෙකයි හයයි එකයි හතයි 174.8 කියන්නේ පුතේ 175 මෙතනම ඔන්න 146 කියලා අරගෙන එකතු කරගන්න තිබ්බා නේද කොහොමරි කමන්නේ 175 ආවා නම් හරි
जे मैं वाई बाय आ गया बड़ा वैरायटी के लगी ना सर एक टेन हतर आराम तीन वैरायटी वैरायटी बोले ओ सर एक टेन हतर आराम तीन वैरायटी सर एक गन्नों सर बिंदु सर बिंदु हतर देगा ही ना है आ एक है ना मामा दाल दी ना वैरायटी ने ओ सर बिंदु आई हाथा ही देगा ही ना मैंने बोले अभी कहा दूँ हरे ने बोले तो बोले दाह हाथर आई दशम पहाड़ यार इतना बोलता खा दूँगा अभी दाह हाथर आई दशम पहाड़ हतलिस तुना दशम पहाटा हतलिस हजार देन हर कद बिंदु आम तक कर लारन थी बेग तो ईट पास से बते था प्रश्न कहाँ ने ए ए कुलुना पामुलसी टे बी कुलुना मुद्दने आरोहण कोने इतने ए कुलुना पामुले नाम बते बी कुलुना मुद्दने आरोहण कोने मैंने मैं ते याहू यान देते तो बोले ले मैं इटी काइंग कर रहा मैं उससे ताने कर रहा आगे तरह हाले में मैं उसे हाथरी साथर है गुण इतो बोलता मामे कोलापारी लाखों करना तिकोने डे डेमोट पुते आनुपाते कारने संबंध नहीं किया ने अनिवार्य इन डेन निदानों पुते सामुक पादे बादे पादे टेन डेम मनां हरी होकर नहीं इतो बोलता कोने आप इधर कोई आगाने पुलवां काम दिया दान बनाने पे टेन टेन टी का समान है हतलिस हतर विधि में देसी देखिए मेरे को इसी देखा ही सी है तो बोलते टेन टी का क्या नहीं बोलते सी एंग इसी देखा ही क्या नहीं बिंदु आई दर्शन है देखा ही नहीं टेन वगूए बलन था बिंदु देखा था देंगे तो टी टा की रखी आने दे कोई आप बलन ना टेन वगूए तू ले මේ අගේ කොතනද තියෙන්නේ කියලා බලුවා නම් හරි අබ බලමුද උත්තරේ වල තියෙනවා චුට්ට බලමු නේද 2200 තියෙන තැනනේ බලන්න ඕනේ tan වගුව ඇතුලේ बालम ये दास देसी है नहीं मैं पोली में नहीं दिए लोन ये तो गोटा वाला डे पेन लोने मैं के मेतना तीना दे दास से कसी आसू हाय अब दाह तराम माधी बुदे दाह तराख ना नए දොළහගමුක ආසන්න වැඩි මේක ගන්නේ නැහැ සාමාන්‍ය අපි ආසන්න අඩු මේක තමයි අරගන්නේ පුතේ හරි එතකොට මෙතන
කලා 20යි මෙතන කලා 4යි 12යි කලා 24 නේ 12යි කලා 24 ආවනම් හරිනේ හරි ලබන මාසික ලබන සතියෙන් පටන් ගන්න ඩිවිෂන් එකේදී මම ඕ ලෙවල් පේපර් වල ඔක්කොම ගණන් ටික හතර දානවා පුතේ මේ කියන ත්‍රිකෝණමිතිය ගණන් ටික ඊළඟ ගාන බලමු ඊළඟට රූපයක් අරින් බලන්න එක්කිනෙකට මීටර් 20ක් දුරින් පිහිටි සිරස් කණු දෙකක් අතර හරිමැද සිටින්නෙකුට එක් කණුවක මුදුනේ ආරෝහණ කෝණය 60යි අනෙක 30යි බව පේනවා අපි අරින් බලන්න රූපයක් පුතේ හරි මැද ඉන්නේ එකක් අංශක 60යි අනිත් එක 30යි දැන් බලන්න පුළුවන්ද කියලා नम कर संबंध අනිවාර්යෙන් ටෑන් දාන්න වෙනවා. මෙයා සම්මුඛ, මෙයා බද්ධ. සම්මුඛ බද්ධ. මේ පැත්තෙන් මට පුළුවන් ටෑන් 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ බෙදීම. අපි බලමු ටෑන් 30 අගේ पनास हाथाई हैत्ता हातर एक्स में दी मैं दहाई तो मेरे को हरा स्कूल दे दे मुझ पनास हाथाई हैत्ता हातर ගුණ කිරීම 10 මෙයා 10 න් ගුණ කළාම නපුතේ 5.7744 ආසන්න කණු දෙකේ උස වෙන වෙනම සොයන්න කියනවා අපිට උන ආසන්න අගයට දෙන්න පුළුවන් පුතේ මේක එහෙම විශේෂයෙන් ඉතින් කියලා නැහැ අපි ඔහොම තියමුනේ කියලා නැති වුණාම සාමාන්‍යයෙන් අපි කරන්න යන්නේ නැහැ පුතේ වටේරන් හුක් කරන්න යන්නේ නැහැ අනිත් එක tan 60 නේ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ හරි ඊට පස්සේ අපි බලමු tan 60 යගය
එකයි දශම හතයි තුනයි දෙක පුතේ එකයි දශම හතයි තුනයි දෙක හරි පුතේ උත්තරනේ එකයි දශම හතයි තුනයි දෙක बयानी අපිට කියනවා පුතේ එක් කණුවක මුදුනේ ගැට ගැසෙන ලද කම්බියක් සම්බියක් අනෙක් කණුවේ මුදුනේ හොඳින් ඇදෙනසේ ගැට ගැසා ඇත ගැට වලට යොදාගත් කොටස නොසලකා හැර එම කම්බියේ දිග සොයන්න ආමේ මේ දිග හොයන්නේ කියලා කියන්නේ පුතේ රයිට් ඉතින් පුතේ මේක ඔයාලා උත්සාහ කරලා බැලුවොත් එක එක කෙනාට එක එක විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ පාරේ කිව්වොත් පොඩ්ඩක් අමාරුයි වෙන්නවා. 60යි 30යි 90යි කියලා අරගෙන මෙයා 90 කියලා හොයාගෙන සමහර උත්සාහ කරලා ඇති මේ පාද දෙකේ දිග හොයන්න. මේ සයින් හරි මොකක් හරි දාලා හෙව්ව හැකේ. කොහෙලා මේ දෙන්නම දන්නේ ඉන්න මේක හොයා ගන්න. පයිතගරස් දාලා. ලොකු අමාරුයි වෙන්නවා පුතේ. මොකද අපිට මේ පැත්තට යන්න ගියොත් සෑහෙන අමාරුයි පුතේ මේක හදාගන්න. මම හිතන්නේ ඕක ඔය පැත්තට හොයන එක නෙමෙයි හොඳම මෙන්න මේ පැත්ත අපි වෙන පාටකින් අඳින්න පොඩි නිර්මාණයක් කරගත්තා උඹ පොඩි නිර්මාණයක් කරගත්තා නම් අපිට පුළුවන් මේ උස හොයාගන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර අපි දන්නවා 10 10 20යි මේක අඩු කළා නම් හරි 10 න් 4ක් ගියාම 6යි 11 න් 7ක් ගියාම 4යි ඊළඟට 12 න් 7ක් ගියාම 5යි 11යි බලන්න මම අඩු කළා හරිද කියලා හරිනේ එතකොට දැන් මම කරන්න යන්නේ පුතේ මේ අගයන් දෙක පාවිච්චි කරලා මම මේ නිල් පාටින් දාපු අගයන් දෙක පාවිච්චි කරලා පුතේ මෙන්න මෙතන කෝණ හොයන්න හද. ඒ තීට කියලා දාන්න. ඔය කෝණි හොය. හරිද? ඔය කෝණි වාගත්තට පස්සේ මේක හොයන්න පුළුවන් නේද? ඊට පස්සේ ඔය කියන එහා පැත්තේ අගේ හොයා ගන්න පුළුවන්. හරි උත්සාහ කරමු බලන්න ඔය කෝණි හොයන්න මම මේක ඒ කියලා දාන්න. මියා කර්ණය සම්මුඛ පාදය මියා බද්ද එතකොට පුතේ tan තමයි දාන්න වෙන්නේ මේකට නේ
මට පුළුවන් tan theta සමානයි සම්මුඛ පාදයේ 11.546 බෙදීම බද්ධ පාදයේ කියලා ගන්න පුළුවන් මේක බෙදන්න ඕනේ අපි දහයෙන් බෙදුව දශම තිත මෙහෙට ගත්තා කියන්නේ අරගෙන දෙකෙන් බෙදුවා නම් හරි 0.5 2.5 10යි 2.7යි 7යි 3යි එතකොට තීටා කියලා කියන්නේ මොකද tan වගුවෙන් බලන්න 0.1 දශම ගණන් tan වගුවේ පළවෙනි පිටුව පුතේ ඔව් හරි මං හිතන්නේ මේ උත්තරේ හරි පුතේ බලමු පළවෙනි පිටුවේ බලන්න 5773 කොහෙද තියෙන්නේ කියලා අදාළ බේලිය හරියට හොයාගන්න 5773 එතකොට පුතේ ඔයාලට පේනවනේ මෙන්න මේ පොලිමේ තමයි තියෙන්නේ එතකොට දැන් ඔයාලා හරි 74 ගත්තනම් හරිනේ මෙච්චර මහන්සි වෙන්නේ නැතුව කියලා අපි බලමු නිකන් 73ට අරගන්න එතකොට මෙතන තියෙනවා 35 තා 38ක් අඩුවිනේ පුතේ ආයිසරයක් 38ක් නැහැ ඉතින් මෙතනම තමයි තියෙන්නේ නේද එතකොට 29යි කලා මෙතන 50යි 9යි 59 29යි කලා 59 කියලා ලැබෙනවා පුතේ. දවාලා හයි අපිට බැරිද මේක 30 දාන්න කියලා. මේක නම් ඉතින් ලොකු ගැටලුවක් නෑ පුතේ 30 දැම්මයි කියලා. සාමාන්‍ය සම්මතේ මං ගත්තෙ පුතේ මේ. හරි. මොකද කලා එකක් කියන්නේ ලොකු ගණනය කිරීමක නම් ලොකු වෙනසක් තියෙනවා. ලොකු කියන්නේ දිග වැඩි නම් පුතේ. මේක අපිට මුගෝ මීටර් කිලෝමීටර් 5ක් විතර දිග එකක් කියලා. ඒතන පුතේ කලායක ඇන්දොත් එහෙම කිලෝමීටර් 5ක් විතර දිගට රේඛා දෙක පුතේ අනිවාර්යෙන් ලොකු ප්‍රමාණයක් තියෙනවනේ නේද? ඒ නිසා අපි තියනාගේ ගමු. හරි දැන් වැඩේ හරි. දැන් ඕක නෙවෙයිනේ අහන්නේ. මෙන්න මේ කම්බිය දිගට ඒනේ හොයන්න ඕනේ. එහෙනම් අපි එතනට දාමු අනුපාතය. සයින් හරි කොස් හරි මොකක් හරි එකක් දාමු. ඉතින් පුතේ සයින් දැම්මොත් සම්මුඛ පාදයේ කර්ණයේ සම්බන්ධ වෙන්නේ පුතේ. එතකොට වෙන්නේ මේ සම්මුඛ පාදයටත් එනම් මහා අමාරු ගණන්. කොස් දැම්මොත් බද්ධ පාදයේ කර්ණයේ සම්බන්ධ වෙන්නේ. එතකොට කොයික දැම්මත් එකයි ඉතින් නේද? කොයික දැම්මත් මේක ලඝු දාලා සුළු කරන්න වෙනවා. දැන් කොස් බලන්නත් ඕනේ කියලා කිව්වනේ. මතක් වෙන්නත් එක්ක මම මේකට කොස් දානවා හින්දා හරි. cos 29යි කලා 59 සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය පුතේ cosine ඒ වගේම sin බලනකොට නම් තේරුමක් නෑ පුතේ මේ මේකේ මෙහෙම අගයන් අරගෙන තේරුමක් නෑ මේ මාරු කරලා කොණ හොයාගෙන හරිද බොරු වැඩක් පුතේ කොයි පැත්තට ගියත් කර්ණය සම්බන්ධ වෙන්නේ හින්ද දැන් හරි cos 29යි කලා 59 ප්‍රශ්නයක් තියෙන්නේ දැන් හරි අපි බලමු ඉස්සෙල්ලාම ගන්නවා පුතේ අපි කෝසයින වගුව හරි එතකොට අප බලමු මේ යගේ බලන්න 29 ඒ කෝසයින වගුවේ පුතේ 29 කියන පොලිමට අපි එන්න ඕන මේ සයින වගුවේ තමයි එන්නේ අනිත් පැත්තට 29 කියන පොලියට එනවා ඊට පස්සේ 29යි කලා 59 නේ පුතේ ඒතර කලා මේ තින් මෙතන ඇත්තේ කලා 50 මගේ වගුව පෙන්නන්න විදියක් නැහැ ඔයාලට මෙතන තියෙන්නේ 9 ওই දෙකනේ පුතේ ගන්න ඕනේ දැන් ඔන්න දැන් තියෙන තැන හෙව්වා සාමාන්‍යයෙන් එහෙමනේ 29යි කලා 59 අපි තියෙන තැන හොයන 29යි කලා 50යි 9 තියෙන තැන හොයාගත්තා. හොයාගෙන මේ දෙපැත්තේ අගයන් දෙකක් ගන්නවා පුතේ. දැන් සම්මතය අපි කරන්නේ මේ දෙන්න එකතු කරලා ලියන එකනේ.
ඔස් බලනකොට අපි කරන්නේ ඔය දෙන්න පුතේ අඩු කරලා තියෙන එක. ඒ කියන්නේ 86.75ට 13ක් එකතු කරන්නේ නැහැ පුතේ. අපි කරන්නේ මේකෙන් 13ක් අඩු කරනවා. එච්චරමයි කරන්න තියෙන්නේ පුතේ. තියෙන තැන හරියට බලමු. තියෙන තැන හරියට බලලා ඉවර වෙලා අර පැත්තේ යන එකක් තියෙනවා නම් අපි අඩු කරනවා. 2යි 6යි 6යි 8යි 0යි. එතකොට එනවා 0.8යි 6යි 6යි 2 20 බෙදීම a. දැන් පුතේ a නේ හොයන්න ඕනි. එන a හොයන්න මෙයා උඩට දාලා මෙයා පල්ලෙහාට දාන්න ඕනි. a සමානයි 20 බෙදීම 0.8යි 6යි 6යි 2 8යි 6යි 6යි 2 දැන් වල පේන්න ඕනේ මේක බලපු ගමම්ම පුතේ ඔව් බෙදන්න බැරි බව එයා නිකම් බෙද දැන් නම් බෙදන්න පුළුවන් කැල්කියුලේටර් එක ගත්තා බෙදුවා උත්තරේ ගත්තා පුතේ විභාගෙදී ඔක බෙදන්න බෑනේ යටට දශමාහන් එහෙනම් අපි බල බලා ඉන්න දෙයක් නැහැ මේකට මේකට දාන්න ඕනේ පුතේ ලඟු දාමු ලඟු මතක් වෙන්නත් එක දාමු ලඟු මම ගන්නවා ලඟු a සමානයි लघु 20 බෙදීමක් කියන්නේ අඩු කිරීමක් लघु 0.8යි 6යි 6යි 2 දැන් අපි लघु බලන්න ඕනේ වගුව මාරු කරගන්න ඉබා මේ ගණන් හදනකොට ඉවසීමේ ගණන් ඕනේ හරි මෙතන ඉලක්කම් දෙකක් තියෙන හින්දා 1. ගණනක් වෙන්න ඕනේ මෙතන මුල බිංදු තියෙන හින්දා ව්‍යුති ගණනක් වෙන්න ඕනේ දැන් අපි බලමු लघु गणक वगुव पुते लघु गणक वगु मे वाले पोते दीन वगुवा मम्मी गण लघु गणक वगु लघु गणक वगु मुलाम विस्स किया देखाई दशम बिंदु ने बला नो देखाई दशम बिंदु किया पुते तिहाई दहाय इलावन असु हाय हेट देख बोलो ඉතින් ලඝු ගණක වගු වෙනා ඉතින් ගැටලුවක් නැහැ ඉහලින් පාලින් දෙකෙන්ම අපි කැමැති ඕන පැත්තකින් මේක බලා ගන්න පුළුවන් පුතේ මෙන්න 86 පොලිම ඊට පස්සේ 86යි 62 86යි 6යි 2 මෙතන 93යි 75ට එකක් එක්කව ගලාම 93යි 76යි පුතේ දැන් මේ දෙන්න අපි අඩු කරන්න ඕන මම මේ පැටි ඉඳ ගන්නවා අඩු කරන් බලන්න පුතේ 1.3යි 0.1යි 0 විවිති 1යි 93යි 76 ඉතින් 10ෙන් 6ක් ගියාම 4යි මෙතන දැන් බිංදුව තියෙනවා පුතේ 10ෙන් 7ක් ගියාම 3යි 9ෙන් 3ක් 6යි 12ෙන් 9ක් 3යි මෙතන දැන් බිංදුව තියෙනවා බිංදුව අඩු කිරීම මේ සංඛ්‍යාව ඍණයි ඍණයි ධන 1 බිංදුවයි 1යි කියන්නේ 1යි මෙතන එනවා ලඟු a සමානයි 1.3යි 6යි 3යි 4 34 එතකොට අපි බලමු 3636 තියෙනවා 36 අරගෙන හරියන්නේ නැහැ 17 ගම් තව 17ක් අඩුයි ආ 17ක් තියෙනවා මිටි එතකොට 23යි
හරි මේ පැත්ත 23 මේ පැත්තේ මෙතන බිංදුව මෙතන 9 නේද 23යි බිංදුවයි 9 23යි බිංදුවයි 8 කියලා කියන පුතේ ආයි බලමු 3634 නේ පුතේ නේද 3614 තියෙනවා තව 17ක් අඩුයි 9ට තියෙන නේ පුතේ 23යි 0.9 නේ. એટલે ඒ කියන්නේ පුතේ සමහර වගු වල පොඩ්ඩක් එකක් දෙකක් එහෙම මෙහෙ වෙනවා ඇතිය. ඒක ගැටලුවක් නෑ. ඒක ඔයාලා විභාගෙදී අපි වරද්දනවනේ කියලා. මේ නෑ පුතේ විභාගෙදී හැමෝටම දෙන්නේ එක වගුවක් නේ. ඒකෙන් උත්තර ලියන්න ඕනේ හැමෝම ඉන්න ගැටලුවක් නෑ. හරි. පුතේ මෙතන දැන් මේ 23 කිව්වේ වගුව ඇත්තටම 23 නෙවෙයි 2.3 නෙවෙයි තියෙන්නේ. වැඩි කිරීම 10 මෙතන තියෙන එක හින්දා පළවෙනි බලය. ඒකට 23.09. ඔන්න දිග. පම්බිය දිග. අහන්නේ අපිට මේක දශම ස්ථාන එකකට දෙන්න. ඒව මෙහෙම. එහෙනම් අපි මුකුත් කරන්න ඕනේ නැහැ. කියලා විදියට තිබ්බාම ඉවරයි. හරි. දැන් පුතේ දැන් ඔයාලට තේරෙනවා මේ ගාන ගොඩක් දුර ගියා. ලඟු දාන්න උනා. පුතේ ඇත්තටම 2015 කලින් තියෙන පේපර් වල මේ වගේ ත්‍රිකෝණමිතිය ගණන් තමයි ආවේ ලඝු දාලා සුළු කරන්න නා ඊට පස්සේ 2015 න් පස්සේ ලඝු ගණක ගාන පුතේ වෙනම ආවනේ වර්ගඵල පරිමාව ගණන්ත් එක්ක ආවනේ එදා ඉඳන් පුතේ ත්‍රිකෝණමිතිය ගානට ලඝු දාන්න ආවෙ නැහැ මම හිතනවා මේ සැරේ ලඝු දාන්න එන්නේ නැහැ මොකද ලඝු වෙනම ගානක් නෙන්නේ පුතේ ඒත් දැන් දෙක ලඝු තියෙන්නේ නැහැ පේපර් එකේ එක තැනයි තියෙන්නේ ඒ නිසා පරණ පේපර් වල වගේ තියෙන මේ වගේ ත්‍රිකෝණමිතිය ගණන් වගේ නෙවෙයි පුතේ අලුත් පේපර් වල තියෙන ත්‍රිකෝණමිතිය ගණන් සුළු කරන්න හරිම ලේසි මොකද ඒ ගාන ගොඩක් අය හදන්නේ නැහනේ හදන්නේ නැතිද එන්න එන්න මේ ගාන ලේසිද අපිට මේ ගාන හරිම ලේසි හදන්න පුළුවන් බලමු අපි දෙසැම්බර් මාසේ රිවිෂන් එකේදී ඒ ටික හැදුවාම ඔයාලට තේරෙයි මේවා හරි සරල දේවල් 2015 න් පස්සේ පේපර්ස් හදන්න ගත්තාම ඊට කලින් ඒවැ ලඝු දාලා සුළු කරන්න ඕනේ සමගාමී සමීකරණ එනවා ඒ වගේ ටිකක් සංකීර්ණ වැඩ ටිකක් තියෙනවා තමයි ත්‍රිකෝණමිතිය ටියුට් එකේ 2015 න් එහා තියෙන ටික තමයි මුලින් කරන්නේ කරලා ඊට පස්සේ ආපස්සට ටියුට් එක කරනවා ඔයාලගේ දැනුම මොකද ඔයාලට ඒ ලෙවල් වලට දැන් ලබන අවුරුද්ද සයන්ස් මැත්ස් කරන ඉඳීනේ අනිවාර්යෙන් එතන මැත්ස් කළොත් එහෙම කවුරු හරි මේ දැනුම පුතේ වැදගත් දැනුම කටපාඩම් කරන්න එපා දැනුම වැදගත් ඔයාලට මතක් වෙයි මම මෙහෙම දේවල් කිව්වා කියලා දැන් මේ නැත්තම් ඒ ලෙවල් පන්තියට ගියාට පස්සේ මේ ඒ ලෙවල් පන්තිවල ගුරුවරු මේවා සුළු කරන්නේ පුතේ සියල්ල අපි දැනගෙන ආවා කියලා හිතාගෙන දැනගෙන තමයි ආවේ මතක නැහැනේ මේ ඒ හින්දා මේක මේ මම මේ ඔයාලට ප්‍රශ්නයක් ඇති නොවෙන්න තමයි මේ හැම එකක්ම කරන්නේ ඇත්තටම මේ වගේ ගණන් විභාගෙට එන්නේ නැහැ දැන් මේ දවස්වල හරි මතක් වෙයි එතකොට මේ ටීම් ටික මේ පොට් ටික විසි කරලා දාන්න එපා මැච් කරනවා නම් මේ ටික තියාගන්න පුතේ ඔයාලට පස්සේ දවසක වැදගත් වේවි ඊළඟට මොකද්ද ස්ටැට් එහෙම කරන අය ඉන්නවනම් ඔය සංඛ්‍යානයේ අපි කරපු ඒවා ජාල රේඛය සංඛ්‍යාත බහුවශ්‍රය ඔය කරපු ඒවා ඒවා එතනට ඕන වේවි හරි අහක යන්නේ නැහැ පුතේ සමහර අය කරන්නේ ඒ ලෙවල් කළ පුදුම මේ මොකක් හරි විශේෂකින් කරලා දැන් නම් බෑ මේ ගණන් නැහැ ඇටි වෙලා තියෙන්නේ ඒ නිසා අපි වෙන මොනවා හරි කරලා මුණහරි කරනවා කියලා ස්විච් එකකට වගේ යනවා සමහර. මේ IT කරන්නේ. හොඳයි පුතේ. ඉතින් මේ වගේ වැඩක් කරන්නේ හොඳයි. එතෙන්දී ආයිසරයක් උදේ ස්විච් එකෙත් IT වල මැතමැටික්ස් කියලා වෙනම කොටසක් අහු වෙනවා. එතකොට ඔයාලා ආයි මේවා පෙරආවි. හරිද? මොකද IT යන්න බෑ මැත්ස් නැතුව පුතේ. ඉස්සරහට දැන් තියෙන IT නම් මේ එහෙම මැත්ස් නැතුව යනවනේ ඒ ලෙවල්. ඕ ලෙවල් ඒ ලෙවල් එහෙම ලොකු ගැටලුවක් නැහැ තර්කයක් නැහැ නේද? එතකොට මේවා තර්ක අවශ්‍ය වෙනවා පුතේ. කරනකොට මම මේ අන්තිම කාලේ ඉඳ කියන්නේ නේද මේ අත ඇරගෙන යන්න එපා මේ වගේ IT එහෙමයි ගොඩාක් ඉස්සරහට වල කැම්පස් එක වගේ ඉස්සරහට කරන ඇත්තටම හොඳයි ගෙදර ඉඳන් ජොබ් එකක් කරන්න පුළුවන් එකක් දැන් මගේ ගෝලෙ ඉන්න අවුරුදු 21ක් මේ කරා දැන් ඔයාලා 22 වෙනි අවුරුද්දනේ මේ ඕ ලෙවල් යන්නේ එතකොට මේ දැන් ඉන්න අපතේ ගෙදර ඉඳන් IT කරන අය මේකේ හොඳ ජොබ් කරන මාසෙ ලක්ෂයක් ගහමාර හොයන අපතේ ගෙදරට ලා කරදර යන්නේ නැතුව කාලා බීලා නේද ඒකක් බීලා වැඩ කරලා මේ අපේ ගෙවල් ළඟත් ඉන්නවා එහෙම එක්කෙනෙක් වෙලා තියෙන කොච්චර විසීද කියනවා හැබැයි අපිට වැඩක් ගන්නත් බෑ දැන් මම අර samarthamatch.com කියන වෙබ් අපේ වෙබ් එක පොඩ්ඩක් හදන්න කියලා කිව්වා
ඊට වඩා ලේසි ඒක මම්ම හදනවා මේ ඒ කියන්නේ යාළට බිසි ඉතින් ඒක වෙලා තියෙනවා ඉතින් මේ ගොඩක් ෂොක් දෙදී මේ ඉස්සරහට කරන එක ඉතින් ඔයාලා ඉස්සරහට කරාම ඉතින් ID වෙනම විශයක් විදිහට හරි ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි ඉතින් අපි කැම්පස් එකේ මම උපාධියට ID කරා ඔයාලා දන්නේ නැති වෙන සමාහට මම අන්තිම පළවෙනි පත්වීම මම කොතලාවල ස්කෝල් එක ගිහිල්ලා උගන්නන්න විෂයක් නැහැ පුතේ ඉතින් මම උපාධිය විෂයම අර උගන්නන්න පුළුවන් මම මුලින්ම කියන්නේ IT පුතේ ඊට පස්සේ ගණන් උගන්නන්න නැහැ පුතේ ඊළඟ විද්‍යාව කරා ඊට පස්සේ තමයි ගණන් හම්බුනේ කරන්නේ ඉතින් මේ ඔය ඔක්කොම ඉතින් කරන් ගුණා මම ඉතින් උපාධියට IT කරන්නේ ඒ නිසා ගොඩාක් ඉතින් IT එක දිනින් දින අලුත් වෙන්න ඕනේ ඒකයි වැඩි එතකොට මේ හොඳ මාකට් එකක් තියෙනවා පුතේ හරි ඒ නිසා මේ පොඩ්ඩක් කල්පනාවෙන් ඒ ටික කරගන්න ඕනි පුතේ හරි ඉස්සරහට වැදගත් ඈ ඔය කරන්ද පුතේ මේ මුඩ හතර වෙනි ගාන ලොග් එක ආයි කියලා දෙන්න කියනවා පොඩ්ඩක් මම මේකේ මේ පාඩමේ ඉස්සරහට ගිහිල්ලාම කියන්නද පුතේ අතර මැදින් සුළු කරලා පෙන්නන්නම් මේ යාලුත් කොටස රෙනහා ඉඳ නැත්නම් අනිත් පැත්තේ බලාගෙන ඉන්න වෙනවනේ විනාඩි 10ක් විතර ඕනේ මම සුළු කරලා පෙන්නන්නම් හරි ලියන්න පුතේ ඊළඟට අනුමාත්‍රිකාව තිරස්තලයේ කෝණ ගැන තිරස්තලයේ කියලා කියන්නේ පුතේ අපි ඉන්න මට්ටමේම තියෙන ස්ථානයක පිහිටීමක් විස්තර කරගන්න. ඔයාලට මතක ඇති අපි මේක නමේදී කතා කරලා පුතේ දිගංශය කියලා එක. දිගංශය. උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව ගමනේ වෙන කෝණය කියලා කතා කරලා පුතේ. එතකොට ඔන්න ඔය දිගංශය ගැන තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ පුතේ. ඒ කියන්නේ සිරස්තලයේ පරිමාණ රූපයක් අඳිනවා නම් හරි ත්‍රිකෝණමිතික ගණනය කිරීමක් කරනවා නම් හරි අවශ්‍ය කෝණ වෙන්නේ S මට්ටමේ ඉඳන් ඉහළට නම් ආරෝහණ කෝණය S මට්ටමේ ඉඳන් පහළට නම් අවරෝහණ කෝණය. එතකොට අපි ඉන්න මට්ටමේම තියෙන තැනක අපි ඉන්න මට්ටමේම තියෙන පිහිටීමක විස්තර කරනවා නම් පිහිටීමක් විස්තර කරනවා නම් පුතේ අපිට ඕන වෙන්නේ දිගංශය. එතකොට දිගංශය මනිනවා කියන්නේ උතුරු දිශාවෙන් ඉඳලා දක්ෂිණාවර්ත කෝණය පුතේ. දැන් අපි මෙහෙ උතුර නම් මෙතන ඉඳලා මේ පැත්තට දක්ෂිණාවර්තව හැරිලා බලනවා කොච්චර කෝණයක් හැරෙන්න ඕනේද කියලා. ඕක තමයි දිගංශය. ඒක දිගංශය ලියනකොට අපි අනිවාර්යෙන්ම අංශක කොටස ඉලක්කම් තුනකින් ලියන්න ඕනේ. මොකද මේක දැන් අපි කලාව වලටම බලනවා එකයි. කලා කොටස අපි ඉලක්කම් දෙකකින් ලියමු. අංශක කොටස ඉලක්කම් තුනකින් ලිවිය යුතුයි. හරි. ඔය ටික තමයි තියෙන්නේ. අපි පොඩ්ඩයි ගැන කියලා ඉමු කොහොමද වෙන්නේ කියලා. ලියමු තේ මෙහෙම. තිරස්තලයේ පිහිටීමක් විස්තර කිරීමට තිරස්තලයේ පිහිටීමක් විස්තර කිරීමට දිගංශය යොදාගත හැක. දිගංශය යොදාගත හැක. දිගංශය මැනීමේදී උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත කෝණය මනිනු ලැබේ. හරි.
කෝණයේ අංශක කොටස ඉලක්කම් තුනකි ලියනු ලැබේ හරි මෙතන කියනවා ඒනම් ස්ථානෙන් ගමන් ආරම්භන ආරම්භන යතුරු පැදි කරුවෙක් නැගෙනහිර දිශාව ඔස්සේ කිලෝමීටර් 8ක් ගිහිල්ලා එතනින් උතුරට හැරිලා කිලෝමීටර් 6ක් යනවා බලමු මෙතනයි ඊළඟට උතුරට යනවා නම් කිලෝමීටර් 6ක් 8ක් යනවා මෙහෙට මෙහෙට යනවා 6ක් ඊට පස්සේ අපිට කියනවා B ස්ථානේ නතර වෙනවා ඊළඟට අපිට කියනවා පුතේ පළවෙනියටම දල රූපයක දක්වන්න B සිට A හි දිගංශය කොපමණද B සිට A හි දිගංශය සොයන්න පුතේ මතක තියාගන්න ඕනේ එතකොට මේක හොයනකොට හරිද හැම වෙලේම පුතේ B සිට කිව්වොත් අදාළ තැනින් උතුර අඳින්න ඕන හරි අදාළ තැනින් උතුර අඳින්න ඕනේ ඊළඟට B සිට A වල දිගංශයනේ එහෙනම් A කියන ලක්ෂ දෙක යා වෙලා තියෙනවා B සිට A නම් B ගේ යා වෙලා තියෙනවා ඊළඟට B සිට නම් බලන්නේ B වල උතුර අඳින්න ඕන B වල උතුර අඳින්න ඕන එතකොට දිගංශය කියලා කියන්නේ ඇත්තටම b මේ උතුරනේ උතුරේ ඉඳලා මෙරටේ b දාන්න දක්ෂිනාවර්ත මනින මේ කෝණේ දිගංශය කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන් හරි දක්ෂිනාවර්ත මනින මේ කෝණේ පුතේ එතකොට මෙයා 180 මේ කෑල්ල හොයාගන්න ඕනේ මේ කෝණේ ඒ කෝණේ හොයන්න තමයි පුතේ මේ දෙන්න දීලා තියෙන්නේ අපිට හරිද එහෙනම් අපි මුලින්ම මේ කෝණේ හොයාගනිමු මෙතන මම දානවා තීටා කියලා රයිට් එතකොට මෙයා කර්ණය සම්මුඛපාදය බද්ධපාදය කර්ණය සම්බන්ධ නැහැ පුතේ හරිද එතකොට කර්ණය සම්බන්ධ නැත්තම් අනිවාර්යයෙන්ම පුතේ දාන්න ඕනේ tan නේද tan දැම්ම නම් හරි उत्तर देखा के ना मापते अभी मैं हादर अंबर में tan theta समान आई सम्मुख पादे बेदी में बद्ध पाद उते tan वाकुए आगे आप बलने ना मैं का दशमस्थान हाथर कटा सुलु एंड लोडे उते आप यहाँ तक हाय में दाना नहीं होने अट बेदी महाय की आने देखे में दो हाथर बेदी मतून එකයි දශම තුනයි තුනයි කියලා යනවා තුනේ ඒවා අපි හතරකින් නවත්තමු මොකද එතනින් එහාට
බලලා වැඩක් නැහැනේ දැන් අපි එන්න ඕනේ පුතේ tan වගුවට හරිද tan වගුවට එන්න ඕනේ 1.33 කියලා මේ තියෙන ગાණ කොහෙද තියෙන්නේ කියලා බලන්න හරි වගුව පෙරලන්න tan වගුව පෙරලන්න නැතේ උදේ tan 1.0 ගණන් තියෙන්නේ කොහොමත් පළවෙනි කෑල්ලේ නෙමෙයි දෙවෙනි කොළේ 1.0 තෝරන්න බලන්න 3 3 3 එහෙම ගාණක් තියේවි කොහේ හරි තැනක 1.0 මේ පොලිමෙන් හොයන්න පුළුවන් වෙන්නේ නේද 1.3333 නේ පුතේ මෙතන තියෙනවා 3351 එච්චර වැඩි එහෙනම් අපිට ගන්න වෙන්නේ මෙතන හරි 3270යි පුතේ 30යි 63ක් ඕන 63ක් නැහැ 58 ගන්නම්කෝ එතකොට 53යි මෙතන කලා බිඳුවයි කලා 7 පුතේ බලමු උත්තරේ හරිද ඉතින් 53යි මම වැරදි නම් කියන්න පුතේ කොහොනේ 0.7 ඒ කියන්නේ 53යි කලා 7 වෙන්න ඕනි 53යි කලා 7 පුතේ මේ දිගංශයේ 200 ගාණක් වෙන්න බැරිද කියලා අහන පුතේ මේ කොහොනේ දන්නේ නැහැ අපි 200 ගාණ කීයද කියලා හොයාගන්න තමයි මාත් හදන්නේ මේ කොහොනේ දන්නේ නැති හින්දා ඒක හොයලා හිටියා මුලින්ම දැන් හරි දැන් අපිට ගන්න පුළුවන් B සිට A දිගංශයේදී දිගංශයේ වෙන්නේ 180ට මෙයා එකතු කරනවා අංශක 180ට එකතු කරනවා 53යි කලා 7 මෙතන 53නේ එකතු කරන්න ඕනේ 3යි 8යි 5යි 13යි 2යි අංශක 233යි කලා 7 ඊළාට අහන A B අතර කෙටිම දුර සොයන්න. A B අතර කෙටිම දුර උනේ මේ දුර අහන. ඒකට පුතේ ආයි කොන දාගෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. පුතේ මේක 6යි මේක 8යි කිසිවද යන්නේ නැතුව එනම් මේක දාන්නකෝ බයිට් එකට සම්බන්ධයෙන් කොන හොයාගෙන මහන්සි වෙන්න ඕනේ නැහැ මේක. හරියට ගියා. ඊනවනේ මේක. මෙතන දශම තිබ්බා නම් තමයි බයිට් එකට දාන්න බෑ. AB වර්ගයේ සමානයි 6 වර්ගයේ ධන 8 වර්ගයේ අපි හැමදාම හදන ගානම නේද 36යි 64යි 100ක් ගේයි එතකොට AB කියලා කියන්නේ 100 වර්ග මූලයේදී 10ක් හරි හරි දැන් ඔයාලා උත්සාහ කරලා බලන්න පුතේ අනිත් ගාන ඊළඟ ගාන බලමු තුන්වෙනි එක නැවක් A නම් වරායෙන් අංශක 40ක දිගංශයකින් කිලෝමීටර් 100
පනහක දුරක් යාත්‍රා කර බීවරායට ළඟා වෙනවා. එතකොට ඒ වරායෙන් 40ක දිගංශයකින් දිගංශය අඳිනකොට අපි උතුර ඇඳලා ඉන්නවනේ අංශක 40 40ක දිගංශයකින් උතුර ඉඳලා දක්ෂිණාවර්ත කෝණයෙන් දිගංශයකින් කිලෝමීටර 150ක් යාත්‍රා කොට B නම් වරායට ළඟා වෙනවා. දැන් අපිට කියනවා පුතේ B වරාය පිහිටලා තියෙන්නේ A වරායට කොච්චර උතුරින්ද කොච්චර නැගෙනහිරින්ද අහන්න. දැන් අපෙන් අහනවා පුතේ කොච්චර උතුරින්ද කියලා. ඒ කියන්නේ මේ සීමාව ගැන ගත්තොත් දැන් මෙතනනේ තියෙන්නේ. මේ පැත්තේ ලකුණු කරගත්තත් හරියි. මේ මෙහෙන් ලකුණු කරන්න. ඔයාලට නම් මේ පැත්තේ ලකුණු කරන්නත් පුළුවන්. හරි. දැන් කොච්චර උතුරින්ද කියලා අහන්නේ මෙතන ඉඳලා මේ කොච්චර උඩින්ද කියලා නේ අහන්නේ. කොච්චර නැගෙනහිරින්ද අහන්නේ කොච්චර මේ පැත්තට ගිහිල්ලාද කියලා නේ පුතේ අහන්නේ මේ. ඒ කියන්නේ මම මේ x කියලා දාන දිගයි y කියලා දාන දිගයි මේ අහන්නේ පුතේ. දැන් පාද ටික නම් කරමු. කර්ණය සම්මුඛ පාදය බද්ධ පාදය. ඉස්සලා කොච්චර උතුරින්ද කියලා නේ අහන්නේ. ඒක හොයලා ඉන්න. එතකොට x හොයලා ඉන්න කියන්නේ බද්ධ පාදය හොයලා ඉන්න හදන්න ඕනේ පුතේ. එතකොට බද්ධ පාදයයි කර්ණයයි සම්බන්ධ කළා නම් හරි නේද? බද්ධ පාදයයි කර්ණයයි කියලා කියන්නේ පුතේ. මෙතන අපි සම්බන්ධ කරගන්න ඕනේ cos බකන් cos මට දාන්න පුළුවන් cos 40 සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos 40 යගේ වගුවෙන් බලමු අපි හිමීට. cos 40 කියන්නේ පුතේ මේ පහළ ඉඳන් බලන්න ඕනේ සයින් වගේ මේකනේ 7660. මතක තියා ගන්න ඕනේ cos වගුවේ 45 පැන්නාම 1.2 කියලා අගයන් වෙනවා බිංදුවයි දශම නෙමෙයි. හරියටම වගුව බලලා ලියා ගන්න ඕනේ. එතකොට x කියලා කියන්නේ පුතේ මේ දෙන්න ගුණ කරලා දාගන්න. उत्तरी मार उत्तरे किया ना बेटे वो ये तीन ना दशम का आंट में किया बेटे नुको दे में पर दो आगे उत्तरे हारी आसान ना का आंट गांडो नहीं बेटे किया लने तंग होने दे आप ही ओलेवल पेपर हाथ में उनके बाल में लाभने साथ तीन ना रिवीजन निके किया लने तंग आरागे ना नहीं बेटे ओ කියන්නේ 114.9 එම තියෙමු. ඉතින් කිව්වොත් විතරක් මේක 115යි කියලා තිබ්බ හැටි.
කියන්නේ අපි මේක 115යි කියලා තිබ්බයි කියලා ඒකට ලකුණු දෙන්නේ නැහැ පුතේ කියලා නැත්තම්. ඉස්කෝලේ සමහරට කියන්න ඇති කියන්න කියලා තිබ්බයි කියලා ලකුණු දෙන්නේ නැහැ. ඒක ඉතින් මම ඒක කරන්න ගියේ නැත්තේ. ඊළඟට මෙන්න මෙයා හොයනවා. සයින් දැම්මම හරි. මේ දැන් දාන්න එපා. අපි හොයාගත් එකක් එක්ක දාලා ඊට පස්සේ මේකත් වැරදුනොත් එහෙම දෙකම වැරදිනවනේ. එහෙනම් තියෙන එකක් එක්ක දාන්න. සයින් 40 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ප්‍රශ්නයක් නැහැ නේද උඹට? මේ බලමු. සයින් 40 साइन हाथले ये क्या निकलते हैं हैटा हाथराई विसियाट वाई बेदीम एक कसी है पाना वाई क्या लगी आने बुते हैटा हाथराई विसी आटे ගුණ කිරීම 150. ඕක 150 න් ගුණ කරලා උත්තරේ ගන්න ඉතින්. गाना खाद හොඳට කියවලා බලලා පුතේ හතර වෙනි ගානට රූපයක් අඳින්න वाले लेसी गंगा गंगा मे पे तीन गंड विभाग दिना मेरे भाग्य दिन गंगे तीन हेमोट निकलती है दह तीर ने कोई पैसे दिखे वाला तीर नहीं कराना वेला मठ एवं बला फोटो
ඔපතේ මට තාම එක්කෙනෙක්වත් එව්වේ නැහැ. තව විනාඩියක් දෙන්න පුළුවන්. දිගංශය ගැන හිතලා අඳින්න. එතකොට හරි පැත්ත හොයාගත්තා ඇයි? හරි බුදයි කෙනෙක් කියුවා ඒක හරිය බලමු තව කාට හරි එවන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මං අඳිනවා දඟ ගලන පැත්ත හරිනම් අපිට ගානේ දෙන්න ඕනේ පුතේ. උතුරු දකුණු දිශාවටද ගලන්නේ නේද? නැගෙනහිර බටහිර දිශාවටද ගලන්නේ? එහෙම කියලා දෙන්න ඕනේ නැත්තම් කෙනෙකුට මේ පැත්තට එන්න දෙයි, තව කෙනෙකුට මේ පැත්තට එන්න දෙයි කියන්නේ. විභාග ගානේ ওই ගැටලුවක් නැහැ හොඳේ. හරි දැන් මේකේ ගහ තියෙන පැත්ත හොයාගන්න බැරුව ඉන්නේ සමහරු. දැන් මේ බලන්න ගහ අමතක කරමුකෝ. මෙතන කියනවා පුතේ කොහොම හරි ගහ නිරීක්ෂණය කළාම අංශක 210ක් කියලා. දැන් මේ පැත්තක දිගංශය 210ක් ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. උදේ මෙතනට 180යි. 210ක් කියලා කියන්නේ මේ වගේ කෝණයක් නේ. කොහොම නේද? 210ක් කියන්නේ. ඉතින් පුතේ මෙහෙම එකක් දැන් මේ අපි මේ පැත්තෙන් නම් බැලුවොත් මෙන්න මෙහෙනේ පුතේ යන්නේ. එතකොට ගඟේ නෙමෙයි යන්නේ ගඟේ. ගඟේ යූරේ යන්නේ. මේ පැත්තෙන් නම් ඕනේ බලන්න. හරිද? එහෙනම් ගහ තියෙන්න ඕනේ මෙහෙ. මෙතන දාමු මොකද්ද ගස මේ පීනගෙන ගිහිල්ලා ගිලෙන්නේ නැහැ නේ පුතේ ගිලෙන්න ඕනේ නැහැ නේ ගඟේ පල්ලමනින් නේද පේනවනේ මේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්න හැටි ප්‍රායෝගික අවස්ථා මේ වගේ ධනක් හොයාගන්න එහෙම තමයි මනින්නේ නැත්තම් මේක දිගේ පීනන් ගිහිලා ටේප් එකක් අරන් ගිහිලා තියලා මනින්නේ නැහැ පුතේ ගංගවල ගංගාවල පළල අපේ රටේ එකක් නම් මන්නේ හැයි කියමුකෝ අර ගොඩක් පළල ඒවා ඒකාංශක 210යි කියලා කියනවා उत्साह
නැපති මේක දුමිඳු අනිත් පැත්තට ඇන්දොත් ගාණි වරදක් නැහැ. ඉතින් වරදක් නැහැ කියලා අපිට කියන්න යන්නේ ගඟ කොයි පැත්තටද යන්නේ කියලා නේ. එතකොට මේ මේ උත්තරේ එන්නේ නැහැ මං හිතන්නේ වෙන උත්තරයක් එන්නේ. කමක් නැහැ. ඊගෙන උත්තර දෙකක් ගන්න පුළුවන් මේ තියෙන විදිහට විභාගෙදී ඔය ගැට් නෝන වෙන්න එක්ක ගඟ ඇඳලා දෙනවා. එහෙම නැත්නම් ගඟ ගලන පැත්ත දෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ ඇඳලා දෙනවා භාගය. මෙතන අපිට තියෙන සම්පූර්ණ කරන්න. හරි. දැන් අහන්නේ අපෙන් ගඟේ පළලනේ පුතේ. මේක ඇඳලා පස්සේ හරි සරල දෙයක්. ගඟේ පළල කියන්නේ මේ චුට්ටනේ. හරි. එතකොට මෙයා සම්මුඛ පාදේ මෙයා බද්ධ පාදේ. පරණේ වැඩකුත් නැහැ. ටෑන් තමයි දාන්න තියෙන්නේ. tan 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරියටම ආවත් එක්කයි මොකද අපිට හොයන්න ඕන එක සම්මුඛ පාදයට ගත්තාම tan වල ගාණ හදන්න ලේසියි පිට. බලමු tan 30 නේද? tan 30 යගේ කලිනුත් බැලුවා 57යි 74. x බෙදීම 75. එතකොට x කියලා කියන්නේ පුතේ 57යි 74 ගුණ කිරීම 75ක්. පොඩි ගණක් මේ පැත්තට එන්නේ. අනිත් පැත්තට ඇඳලා මීට වඩා ලොකු ගණක් එනවා. මේ පැත්තට ඇඳපු අය මට අගේ කිව්වත් අනිත් පැත්තේ කියන්න පුළුවන් පුතේ. ඉතල මේ අගේ කියලා ඉන්න. आसान पूर्ण संख्या द्वारा विना उत्तर उत्तरे की එතකොට පුතේ එහෙම වුණොත් මෙයා 75යි මෙයා තමයි වෙන්න ඕන. එහෙම එහෙම අදපු එක්කෙනා හොඳම විදිහ තමයි මෙතන 60 අරන් හදන්න. ටෑන් දාන්න නැත්නම් එහෙම කරදරයි වැඩේ. මං හිතන්නේ එතකොට ඔයාලට එනවා පුතේ 29 अवसान मिथन मिश्राभ्यास गाण सती हदे अवसान හරි ඊට පස්සේ ඔයාලා වැඩ තමයි තියෙන්නේ ඊට පස්සේ මම මේ පන්තියට ගන්නවා පුතේ ඔයාලගේ SST කියලා අපි දුන්නේ ඩියුට් සෙට් එක
සුවාද්දේන කියලා නේද? එතකොට AT උත්තර උත්තර ටික මම දැම්මෙත් නෑ. ඒක මම දාන්න NA වේ බැරියේ වැඩික මාක් කරලා තියාගමු. ඒ ටික මේ පන්තියේ සාකච්ඡා කරනවා. අනිත් එකේ ඉතුරු ටික සාකච්ඡා කරනවා. මෙතන තව තියෙනවා পেපර් එකක් දෙකක් දෙන්න. මේ මාසෙත් ලබන මාසෙත් ටියුට් එකට ඔයාලට මම දෙන්නම් මේ পেපර්ස් ත්‍රිකෝණමිතිය එකයි මේක කරන পেපර්ස් කීපයයි දෙන්නම්. හරි? එතකොට එහෙනම් බලලා තියාගන්න ඉතින් වාර පරික්ෂණේ හදලා තියාගන්න. මම ඒක බලනවා මෙතනින් එන සතියේ. හරි. එහෙනම් අපි අදට අවසාන කරමු පුතේ.